පහිනිනකොට ඒ වගේම මානසික රෝගාබාධ තියදී දැන් මේ ස්තර ඔඩිසම් වගේ දේවල් නෙහුවේ එතකොට ඒ වගේ ළමයෙක් දෙමව්පියන්ට ඉන්නවා කියන්නේ ස්ට්‍රෙස් වැඩි වෙනවා. ඒක සාමාන්‍යයෙන් තම ස්ට්‍රෙස් වැඩිම වුණොත් එහෙම ඒකට අනිවාර්යෙන් ඖෂධ බෙහෙත් ගන්න ඕනි. නැත්තම් ඒකට තියෙන මේ ප්‍රතිකාර ක්‍රම වලට අනුව මේ නිදහස්ව තමන් ඒක මානසික සහනයක් ලබා ගන්න ක්‍රමයක් කරා යන්න ඕන. ක්‍රමතේ කියලා කියන්නේ ස්ට්‍රෙස් එකටම තමයි ඒක. ඕ තෑන්ක් යූ සර් මං හිතන්නේ ටීචර් මෙතන ඉන්නවා ඉස්සර පහදින ටීචර් මෙතන ඉන්නවා හරි හරි අපි බලමු හරි අපිට තියෙන 2019 ඊළඟ ප්‍රශ්නේ ඒකේ තියෙන ළමා සංවර්ධනයේ බලපාන පොදු සාධක පහක් උදාහරණ පහක් වගේ පැහැදිලි කරන්න කියලා ළමා සංවර්ධනයේ බලපාන පොදු සාධක පහක් උදාහරණ පහක් වගේ පැහැදිලි කරන්න කොහොමද ඔයාලා ලියලා තියෙනවද අපි මං හිතන්නේ කලින් අර නිකන් අපි කතා කරද්දි කතා කරා ළමා සංවර්ධනයේ බලපාන පොදු සාධක කියලා අර ආරය පරිසරය පරිණතිය ඉගෙනුම වගේ දේවල් තමයි අපි කතා කරේ. ජනක සර් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙමුද බලන්න. එතනම් අපේ ටීචර් කෙනෙක්ට හරි සර් කෙනෙක්ට හරි අදහසක් තියෙනවද ළමා සංවර්ධනයේ බලපාන පොදු සාධක පහක් උදාහරණත් එක්ක මුකුත් නැද්ද අදහසක් කාටවත් හෙනවද මිස්? ඔව් තිමිරස කියන්න. අර මිස් කිව්වා වගේ අර ඒ කරුණු ටික තමයි එන්නේ. ආරය පරිසරය ආරයහ පරිසරය එකක් දිර ගන්නවා. ඊළඟට පඤ්ඤතිහා ඉගෙනුවා. ඊළඟට තියෙනවා ලිංගිකත්වය ඊළඟට සමාජ සංස්කෘතිය සෝ සංකල්පය කියන එක සමවයස් කණ්ඩායම් පෝෂණය හා පවුල නිර්මාණ ග්‍රන්ථවල ක්‍රියාකාරීත්වය විදිහට තමයි කරුණු 8ක් දක්වලා තියෙන්නේ. සමාජ සංස්කෘතිය සංකල්පයේ පෝෂණය හා පවුල නිර්ණාල ග්‍රන්ථවල ක්‍රියාකාරීත්වය මගේ අටක්ම ලියාගෙන තියෙනවා. එතකොට ඒවා අර ආරේ කිව්වම අර තමන්ගේ අර පරම්පරාවෙන් එන ජාන නේද ආර්මයේ ලක්ෂණ. එතකොට ඒ ජානමය ඒවා තමයි දක්වන්න පුළුවන්. තනර DNA යන්නේවා. එතකොට ඒකෙදී අර මේ පරම්පරාවෙන් පරම්පරාවට ජානමය ලක්ෂණ ඉස්සරහට අරන් යනවා කියලා තියෙනවා. එතකොට එහෙනම් ඒවා අපිට මේ අර ළමා සංවර්ධනයට බලපෑම් ඇති කරනවා. ඊළඟට පරිසරය තමන් එතකොට ඉන්න පරිසරය මොන වගේද? එතකොට අන්නේ ස්වභාවික පරිසරය නැත්තම් වාසස්ථාන ආහාර එතකොට සමාජය ආදී සියල්ල පරිසරය විදිහට සලකනවා. එතකොට මුලින්ම මේ මුල්ම පරිසරය වෙන්නේ කලල අවස්ථාවේ ඉන්නකොට තියෙන මේ මව් කුස. ඊළඟට එතකොට ඒකෙදි අර සෛල හෝමෝන ආදී සියල්ල පරිසර සාධක විදිහට සලකනවා. ඊට පස්සේ ඉතින් සාමාන්‍ය පරිසරයට ආවට පස්සේ ඒකේ තියෙන අර කලින් කිව්ව පරිසර සාධක බලපානවා මේ කියන ළමා සංවර්ධනයට. ඊළඟට පරිණතිය හා ඉගෙනුම. එතකොට මේක කායික මානසික හා චිත්ත වේගීය විදිහට මේ පරිණතිය දක්වනවා. එතකොට ඒ කායික මානසික හා චිත්ත වේගීය වශයෙන් සිදුවන මේරීම පරිණතිය කියලා කියනවා. ඊළඟට ළමයෙකුගේ කායික පරිණතිය සැලකීමේදී ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය හේතුවෙන් නැතිවන අභ්‍යන්තර ව්‍යුහයේ මේරීම විදිහට කායික පරිණතිය සලකනවා. ඊළඟට එනම් යම් කාර්යයක් සිදු කිරීමට ළමයා තුළ එනත් ළමයා ඇතුළතින්ම පෙනෙනව සූදානම. එතකොට ඇවිදින්න පොතපතවල අකුරු කියවන්න කියන සමහරලාට ඒක ළමයා තනියෙන්ම කරන්න උත්සාහ කරනවා. ඊළඟට
මානසික හැකියාව වැඩි වීමත් සමගම මානසික පරිණතිය සිදු වෙනවා. දැන් අර මුල්ම කාලේ සිදු වෙන්නේ කායික පරිණතිය. ඊට පස්සේ ටිකක් කල යනකොට අර මානසිකව පරිණතිය සිදු වෙනවා. ඊළඟට චිත්තවේග මනාව කලමනාකරණය කිරීමෙන් චිත්තවේගීය වශයෙන් පරිණතියට පැමිණීම චර්යා තුලින් පිළිබිඹු වෙනවා. එතකොට චර්යා වලින් පෙන්නනවා මෙයාගේ චර්යා කොහොමද? එතකොට චිත්තවේගීය විදිහට කොහොමද යා පරිණතිය ඇති කරගෙන තියෙන්නේ කියලා පෙන්නනවා. එතකොට පාරම්පරික ඥානමය සාධක මෙසේම පෝෂණය සෞඛ්‍ය ආදීද මේකට බලපානවා. ඒ කියන්නේ පරිණතිය හා ඉගෙනුමට බලපානවා. ඊළඟට ඉගෙනුම යනු පරිසරය තුළින් ලබන අත්දැකීම් මත චර්යාමය වෙනස් වීමක් සිදුවීම. එතකොට ඉගෙනුම කියලා කියන්නේ පරිසරය තුළින් ලබන අත්දැකීම් මත චර්යාමය වෙනසක් සිදුවීම. ඊළඟට පරිසරය ආශිත උත්තේජ මගින් ඉගෙනුම වඩාත් වේගවත් කරනවා. පරිසරයෙන් තියෙන උත්තේජ සමහරවිට තමන් ඉන්න පරිසරය මොනවාගේද, ඒ කියන්නේ ඉගෙනුම, ඒ කියන්නේ එහෙම පුද්ගලයෝ ඉන්න පරිසරයක් නම් එතකොට එයා ඒ උත්තේජයත් එක්ක ඉගෙන ගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් වෙනත් පැත්තක් නම් ඒ කියන්නේ පැත්තේ ඉන්නේ ඔය සොරකම් කරන ඒ වගේ පුද්ගලය කියලා හිතමු. එතකොට එහෙමනම් එතකොට එයා යොමු වෙන්නේ අන්නේ පැත්තට. එතකොට එයා ඉගෙනීම් පැත්තට යොමු වෙන්නේ නැතුව අනිත් පැත්තට යොමු වෙන උත්සාහ කරයි. එතකොට පරිණතියෙන් තොර ඉගෙනුමක් නැත කියලා තියෙනවා. එතකොට ඒක ළමා සංවර්ධනයට බලපානවා. ඊළඟට ලිංගිකත්වය කියන එක ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ වශයෙන් අපි බෙදලා දක්වලා තියෙනවානේ. එතකොට ඒක උප්පත්තියේදීම කායික වශයෙන් සිදුවන දෙයක්. ඊළඟට අර ඒක සිදුවීමේ වෙනස්කම්ුත් තියෙනවානේ. ළමකේ වර්ධනය සැලකීමේදී ගැහැණු ළමයා හා පිරිමි ළමයා වඩා ගැහැණු ළමයා පිරිමි ළමයාට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙනවා. ඒක අපිට ඔය අවුරුදු 11 12 කාලෙදි දැක ගන්න පුළුවන් නේද? දැන් ඒ කාලේදී මිශ්‍ර පාසලක් ගත්තම පිරිමි ළමයි ටිකක් පොඩි ගැහැණු ළමයි ටිකක් වැඩිලා ඉන්නවා දකින්න පුළුවන්. ඊළඟට තව ටිකක් කල් යනකොට පිරිමි ළමයා වේගෙන් වැඩෙන්න පටන් ගන්නවා. එතකොට ඒකත් ඔය ලිංගිකත්වෙත් බලපානවා. ඊළඟට සමාජ සංස්කෘතිය පුද්ගල සංවර්ධනයට බලපානවා. එතකොට මොන වගේ සංස්කෘතියක්ද තියෙන්නේ සමාජයේ? එතකොට ඒක මේ ළමා සංවර්ධනයට බලපෑම ඇති කරනවා. ඒ කියන්නේ ළමා ඇතුළේ සංවර්ධනයේ වේගය එකිනෙකට වෙනස් වෙනවා එක එක සංස්කෘතික පරිසර නිසා. ඊළඟට යුදමය වාතාවරණයක් තිබ්බොත් එහෙම මොන වගේද? ඊළඟට ආගමික පසුබිම හොඳ නම් ඒක මොන වගේද? කුල ભેදය ජන වර්ගවල වෙනස් වීම. එතකොට ඒවා මෙතනදී බලපානවා සමාජ සංස්කෘතික සාධක විදිහට. ඊළඟට සෝ සංකල්පය නැත්නම් ආත්ම සංකල්පය කියන එක තමා පිළිමල් සිතන ආකාරය. එතකොට තම සිතුම් පැතුම් ආකල්ප අන්න ඒවා ආත්ම සංකල්පය වටා ගොඩනැගුණු දේවල් විදිහට සලකනවා. එතකොට ඒක පුද්ගල පෞරුෂ සංවර්ධනයට බලපානවා. ඊළඟට සමානට වඩා ධන ආත්ම සංකල්පයක් තියෙන්න පුළුවන් ධනාත්මක. ඊළඟට එතකොට ඒක මේ හොඳ නැත්තම් ළමා සංවර්ධනය හොඳ පැත්තට බලපාන්න පුළුවන්. ඊළඟට වයස් කණ්ඩායම් සම වයස් කණ්ඩායම්. එතකොට මේ සම වයස් කණ්ඩායම් ගැන කතා කරනකොට දැන් ඔය මේ කාලේ සම වයස් කණ්ඩායම් වල ඒ කියන්නේ අර හම්බෙන්න තියෙන හැකියාව, ඒ කියන්නේ සම වයස් කණ්ඩායම එක්ක මුහු වෙන්න තියෙන හැකියාව අඩුයි. ඒ කියන්නේ ගෙදැට්ටම් වෙලා ඉන්නේ. එතකොට අන්න ඒක අඩු වෙනවා. එතකොට ඒකෙන් අර සෑහෙන දේවල් ගොඩනගෙනවා. ඒ කියන්නේ මේ මිත්‍රත්වය, එතකොට විශ්වාසය, අන්තර්පුද්ගල සම්බන්ධතා, එතකොට අන්න ඒවා ගොඩනගෙනවා මේ සම වයස් කණ්ඩායම් නිසා. ඒ කියන්නේ අපිට මේ සාමාන්‍යයෙන් දෙන්න බැරි දේවල් ගොඩක් දේවල් ඔය සම වයස් කණ්ඩායම් හරහා ඒගොල්ලෝ ලබා ගන්නවා. එතකොට ඒක ළමා සංවර්ධනයට බලපෑම් ඇති කරනවා. දැන් මේ කාලේ ලොකු ගැටලුවක් ඒක ළමයින්ට නේද? ඊළඟට පෝෂණය හා පවුල. එතකොට මේ පෝෂණය හා පවුල ඉතා වැදගත් වෙනවා මේ ළමා සංවර්ධනයට. ඒ කියන්නේ අර සමහරවිට දැන් එක එක පවුල් වර්ග තියෙනවා. දැන් අම්මා තාත්තා විතරක් ඉන්න සහෝදර සහෝදරියෝ කීප දෙනෙක් ඉන්න පවුල්. එතකොට ඊළඟට අර ආච්චිලා සීයලා එහෙම ඉන්න අර විශ්ෘත නැත්නම් අර ගොඩක් නෑදෑ එහෙම ඉන්න පවුල් තියෙනවා. එතකොට ඒවයේදී තියෙන දේවල් ඒ කියන්නේ සංවර්ධනයීමේ හැකියාව වැඩි
සාමාන්‍යයෙන් අර නියස්ටික පොලකට වඩා ඒ කියන්නේ ඒකෙදි ගොඩක් දේවල් යා ඉගෙන ගන්නවා ඒ අර නැන්දන මාමල ආච්චිලා සීලා එහෙම ඉන්නකොට එතකොට ඒකේ වෙනසකුත් තියෙනවා එතකොට ඒකත් ප්‍රසන්නහ පවුල කියන එකත් බලපෑම් ඇති කරනවා ළමව සම්මතයි ඊළඟට තියෙන්නේ නිර්ණාරක ග්‍රන්ථ ක්‍රියාකාරීත්වය එතකොට මේකේදී අර මේ හෝමෝන ශාවේ වීම සම්බන්ධව තමයි කතා කරන්නේ. එතකොට රුධිර රසායනයේට හෝමෝන වල ක්‍රියාකාරීත්වය බලපානවා. එනකොට මොලේ උදාහරණයක් විදිහට මොලේ පිටියුටරි හා අනිත් එක මට මේක පිළිගන්න හරියට ලියාගෙන තියෙන එක. එතකොට මේවා දරුවාගේ ඔව් ඔව් සර්. එතකොට මේ ග්‍රන්ථිය අන්න හරි ඔය වගේ වචනයක් තමයි මට හරියට ඒක පේන්නේ. එතකොට ඒවා දරුවාගේ වැඩිවීමට අවශ්‍ය වෙනවා. ඊළඟ තයිරොයිඩ් ග්‍රන්ථිය ශාරීරික ක්‍රියාකාරීත්වයට බරපාලනය කිරීමට වැදගත් වෙනවා. ඊළඟට ඇඩ්‍රිනලින් ග්‍රන්ථිය ආහාර ජීර්ණය මාංශ පේශී එහෙම එකක් තමයි තියෙන්නේ. මාංශ පේශී වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවා කියලා කියනවා. එතකොට ඊට අමතරව දේවල් තියෙනවා සර් තව පැහැදිලි කරන්න. නිර්ණාල ගාන්ති ක්‍රියාකාරීත්වය මං චුට්ටක් ඒ විද්‍යාත්මක පසුබිමේක කියලා අනිත් එක නම් හරි සර්. නිර්ණාල ගාන්ති වලින් අර වැඩෙන්න අවශ්‍ය හෝමෝන රුධිරයට එක් කිරීම තමයි මේකේ සිද්ධ වෙන්නේ. උදාහරණ විදිහට අර පිටියුටරි ගාන්තියයි පීනියල් ග්‍රන්ථියයි මගින් තමයි දරුවගේ වැඩිවීමට අවශ්‍ය හෝමෝන දෙන්නේ. හෝමෝන ස්‍රාවය තමයි ඒ දෙකෙන් කරන්නේ පිටියුටරි හා පීනියල් ග්‍රන්ථිය. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තමයි ශරීරයේ ක්‍රියාකාරීත්වයයි බල බරපාලනය කරනවා විඩාවට ඔරොත්තු දෙන එක සිද්ධ කරන්නේ තයිරොයිඩ් වලින්. පැරා තයිරොයිඩ් එකෙන් තමයි දරුවගේ චිත්තවේග පාලනය කරන්නේ. එතකොට මේ වකුගඩුව ආශ්‍රිතව අර මේ ඇඩ්‍රිනම් ග්‍රන්ථිය තියෙනවා. ඇබ්‍රියන්ස් ග්‍රන්ථිය කියලත් මේකට කියනවා. එතකොට ඒක මාංශ පේශි වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ආහාර ජීර්ණයට රුධිර පාලනයට දායකත්වයේ සපයනවා. එතකොට අර ඩිම්බකෝෂාශ්‍රිතව ඊස්ට්‍රජන් හෝමෝනය නිෂ්පාදනය වෙන හින්දා ඒවා ඩිම්බකෝෂ වර්ධනයට ගෑනු දරුවන්ගේ ත්‍රිතික ලිංගික ලක්ෂණ පහළ වෙන්න උසප් චක්‍රය පාලනයට ප්‍රජනන වර්ධනයට මූලික ශක්තිය සපයන්න ඒවා දායක වෙනවා. මෙන්න මේ විදිහට තමයි පුද්ගල සංවර්ධනයට මේ 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 සාධක බලපාන. එතකොට නැවත මතක් කරනවා නම් මේක ළමා සංවර්ධනය කිව්වහම මේකේ පාඩමම ගැන අපි රිවිෂන් එකක් කරනවා නම් ළමෙක් කියන්නේ කවුද කියලා ඉස්සෙල්ලාම අඳුනගන්න ඕන. ළමෙක් කියන්නේ ළමා ඓතිහාසිකම් ප්‍රඥප්ති පනතේ අවුරුදු 18ට අඩු පුද්ගලෙක් ළමෙක් කියලා තමයි සලකන්නේ. එතකොට ළමෙක්ගේ සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කරනකොට ප්‍රධාන ක්ෂේත්‍ර දෙකයි. ප්‍රමාණාත්මක සංවර්ධනය, එකෙන් කියන්නේ කායික වශයෙන් සිදුවන සංවර්ධනය, උසබර කරදඬු උස්මහත් වෙන එක. ගුණාත්මක සංවර්ධනය දෙවෙනි එක, ඒකෙන් කියන්නේ ඒක ප්‍රධාන කොටස් දෙකක් යටතේ කතා කරන ගුණාත්මක සංවර්ධනය, ප්‍රජානනය සහ මනෝ සමාජික එහෙම නැත්නම් චිත්තවේදීය සංවර්ධනය. එතකොට මේකෙදි මේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් සිදුවන සංවර්ධනය පැතිකඩවල් තුනක් ඔස්සේ තමයි අපි සාකච්ඡා කරලා තියෙන්නේ. එකක් ශාරීරික වර්ධනය, ප්‍රජානන සංවර්ධනය, අනිත් එක සමාජ චිත්තවේදනීය සංවර්ධනය, එහෙම නැත්නම් මනෝ සමාජීය සංවර්ධනය, සයිකොලොජිකල් ඩිවලොප්මන්ට් කියන එක යටතේ තමයි කතා කරලා තියෙන්නේ. එතකොට මේ සංවර්ධනය සිදුවන ආකාරය ගැන හොයලා බලනකොට දරුවන්ට මේ වර්ධනයට යම් අගයක් එකතු වීම, එහෙම නැත්නම් එකතු වීට සංවර්ධනය සිදුවෙනවා කියලා තමයි කියන්නේ. යමෙකුගේ සංවර්ධනය සිදුවන ආකාරයේ සැලකීමේදී වර්ධනයන්ට යම් අගයක් එකතු වීමේ ක්‍රියාවලිය තමයි සංවර්ධනය කියලා කියන්නේ. growth එකට value එකක් එකතු වුනහම development වෙනවා. ඒක තමයි සරල අදහස. එතකොට මේ සංවර්ධනය උදාහරණ විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන් development එක කොහොමද කියලා අපේ ටීචර්ස්ලා දන්නවා. ඔයාලගේ මාස 9 දරුවෙක් Tamanට බඩගින්න අපවම අඬනවා. ඔයාලා ගිහිල්ලා කිරි දෙනවා. එතකොට කුසගින්න කියන සංසිද්ධියට ඇඳීම මගින් තමයි උත්තර හොයාගන්නේ. අවුරුදු 4-5 වෙනකොට වචන වලින් අම්මා මට බඩි ගිනි හරි මොකක් හරි කියනවා. එතකොට එයා අවුරුදු 4-5 කෙනා අන්න ඩිවලොප්මන්ට් එක අවුරුදු 9 කෙනාට වැඩිය වෙන හැටි. ඊට පස්සේ අවුරුදු 12 වෙනකොට හොයාගෙන කන්න පටන් ගන්නවා. කෑම රස කෑම එහෙම තියෙන තැන් වලින් අරගෙන ගිහිල්ලා අරගෙන කන්න.
තමයි සංවර්ධ. එතකොට මේකෙදී අපි ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕන පේපර් එකේ ප්‍රශ්නෙකුත් තිබුණා ළමා වර්ධනයයි සංවර්ධනයයි කියන දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. වර්ධනයේ ගුණාත්මකයි. එතකොට ළමා වර්ධනය අපේ ටීචර් කෙනෙක් මයින්ඩ් බෑ කියලා අර පැත්ත මිනුම් මයින්ඩ් පුළුවන් වර්ධනය උස බරෝයි මිඩ්වයිෆ් මිස්ලා මයින්ඩ් මයින්ඩ් පුළුවන් අර පැත්ත මිනුම් කරන්න අමාරුයි සංවර්ධන. අනිත් එක ළමා වර්ධනය බාහිර පරිසර සාධක වල බලපෑම අඩුයි වර්ධනයේට. නැත්නම් නෑ යම් තාක් දුරට අඩුයි. සංවර්ධනයේට අනිවාර්යයෙන්ම බාහිර පරිසර ප්‍රබලව බලපාන. පාසල් වල තත්ත්වය, ගමේ තත්ත්වය, පවුලේ තත්ත්වය, ඒවා හැමදේම බලපාන. වර්ධනය කියන එක සතුන්ගෙන් දකින්න පුළුවන්. හැබැයි සංවර්ධනය කියන එක මිනිස්යාගල ප්‍රබලවම සිද්ධ වෙන සුවිශේෂීය දෙයක්. ඒත් එකම මේ මේ ළමා වර්ධනයේ තීරණාත්මක අවදි තියෙනවා. ඔය අපි ඉගෙන ගන්න අවයෝන් ඔය එක 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 අවදි තියෙනවා. අර පැත්තේ තීරණාත්මක අවදි නැහැ. අඩුයි. හඳුනා ගන්න මේ හොඳ මේ තීරණාත්මක අවදි නැහැ. ඊට පස්සේ ළමා සම්වර්ධන මූල ධර්ම තියෙනවා. මේ මූල ධර්ම යටතේ මේක අඛණ්ඩව සිද්ධනවා කියනවා. පිළිගත් අනු පිළිවෙලකට වෙනවා කියලා කියනවා. සංවර්ධන වේගයේ පුද්ගලගෙන් පුද්ගලයට වෙනස් වෙනවා කියනවා. ජීවත් වන පරිසරයේ නියත ලෙස මේකට බලපානවා කියනවා. ප්‍රතීක ක්‍රියාවලින් ආරම්භී බුද්ධිමේ සංවර්ධනයේ දක්වා ගමන් කරනවා කියනවා. ආරේ පරිසරයේ එකතුවක් කියන මෙන්න මේ සංවර්ධනය. මෙන්න මේවා තමයි සංවර්ධන මූලධර්ම. පරිසරයේ එතකොට මෙතන උඩා මේක කිස්කිලෝ තිනවා. එතන යස්තිතුල වර්ණ හේවි වගේ තිනවා තියෙනවා. මේවා ආර්ණ ඍජුව සම්මුඛ පරිසරයේ තේ දේපාලනේ මාධ්‍ය සංස්කෘතිය. ඒක බලන්න. කියන්නේ. හරි අවුල. අනිත් අය පොඩ්ඩක් මයික් එක මියුට් කරගත්තනම් හොඳයි නේද? නැත්නම් අපිට ඇහෙන්නේ නැතු වෙනවා. හරි. ගර්භාෂ කලණේක හිගේක පළමු පරිසරයේ තමයි අම්මගේ බඩ ඇතුළ. ඇහෙනව නේද? ඇහෙනව නේද? හෙලෝ එහිදී ගර්භාෂ සෛල ශ්‍රාවයන් හෝමෝන සියල්ල එතකොට ජෝන් ඩුවි කියනවා ආරේට වඩා පරිසරයේ බලවත් වුඩ්වර්තුයි මැක්සිනුයි කියනවා ළමයෙකුගේ සංවර්ධනයේ ආරය හා පරිසරයේ ගුණිතයක් කියලා. ඒත් එක්කම රූසෝ කියනවා ළමයා ස්වභාවිකම යහපත් වේ නමුත් පරිසරයේ වෙනස් කරන්න පුළුවන් කියලා. සත්‍ති කුම්භ ජාතකයකට හොඳම උදාහරණ. හොඳ තැනට වැටුණු සතා, හොඳ වචන කතා කරා අසපුවට වැටුණු අය, හොරුන්ට වැටුණු අය කියන වරෙන් පලෙන් මරපන් කියලා ඒ වචන කතා කරා. එතකොට දරුවා ඉපදෙනකොට එයා වෙනස් වෙනවා. ඒ රූසෝ කියන පරිදි. ඉතින් මෙන්න මේවා තමයි ආරය ගැන අපේ මේ සර් කතා කරපු දෙයට වැඩිය එකතු කරන්න තියෙන්නේ. ඒත් එක්කම පරිණතිය හායි ගෙනුම, ලිංගිකත්වය, සමාජ සංස්කෘතිය, ආත්ම සංකල්පය, එහෙම නැත්නම් ස්ව සංකල්පය, ඒත් එක්කම සමවයස් කණ්ඩායම්, ඒක හරි වැදගත්. මේ ශිෂ්‍යා පවුලින් පාසලට පාතපත්ම සමාජානුයෝජනයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණම වෙනස් වෙනවා. පාසලදී මිතුරු කණ්ඩායම්, සමග වැඩෙන කණ්ඩායම්, ඔවුනොවුන් අතර මිත්‍රත්වය, විශ්වසනීය බව, විශ්වාසය, අන්තර්පුද්ගල සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා මේවා ගොඩනැගෙනවා. චිත්ත වේග හා ආකල්ප මාසික වශයෙන් පුද්ගලයා උපරිම සංවර්ධනය වෙන ස්ථානයක් තමයි. ඒකට සමවයස් කණ්ඩායම් අපි හරි පරිස්සමට ඒ අයත් එක්ක ගනුදෙනු කරන්න ඕන. ඒ අයත් දැනුවත් කරන්න ඕන. ඊට පස්සේ පෝෂණය ගන්න පුළුවන්, පවුල ගන්න පුළුවන්, පෝෂණය හා පවුල කියලා එකට කෙනෙකුට ඕන නම් ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට නිල් නාම ගන්තිවල ක්‍රියාකාරීත්වය
ඔන්න ඕවා අනිවාර්යෙන්ම මෙන්න මේ ළමා සංවර්ධනයේට බලපාන පොදු වේ බලපාන සාධක. අපේ තිමිර සර් කියපු ඒ ප්‍රමාණවත් ඒ කරුණු ටික. ඔව් තව කාට හරි මොනවා හරි එකතු කරන්න තියෙනවද? මම හිතන්නේ හොඳ විස්තරයක් අපිට ලැබුණා. අපි එහෙනම් ඊළඟ එක බලමුද? ඊළඟකේ තියෙන එරික් එරික්සන් ඉදිරිපත් කර ආයු කාල මානව සංවර්ධන න්‍යායට අනුව මධ්‍ය ළමාවිය සිසුවා මුහුණ දෙන මනෝ සමාජීය අර්බුද විසඳා ගැනීමට ගුරුවරයාට සහාය විය හැක්කේ කෙසේදයි උදාහරණ ඇසුරින් සාකච්ඡා කරන්න. එතකොටත් අර අපිට එරික් එරික්සන් ඉදිරිපත් කළ ආයු කාල මානව සංවර්ධන න්‍යාය ඕනේ මධ්‍ය ළමාවිය සිසුවා මුහුණ දෙන මනෝ සමාජීය අර්බුද විසඳා ගන්න ගුරුවරයා කොහොමද සහාය වෙන්නේ කියලායි සාකච්ඡා කරන්න තියෙන්නේ. උත්තර ලියපු කෙනෙක් ඉන්නවද කවුරු හරි? නැත්තම් කාට හරි එක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? මං ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. ඔව් මං චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. මේ ආයු කාල මානව සංවර්ධන න්‍යාය මේ එරික් එරික්සන් ඉදිරිපත් කරා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ න්‍යායට සංවර්ධන ඉදිරිපත් කිරීම තමයි මෙයා කරේ. පුද්ගල පෞද්ගල සංවර්ධනයේලා සමාජයේ බලපෑම තමයි මෙයා ඉදිරිපත් කරේ. මූලික සිද්ධාන්ත කීපයක් යටතේ මෙයා මේ කතා කරා. පුද්ගල පෞද්ගල සංවර්ධනය මුළු ජීවිතේ පුරාම සිදුවන මනෝ සමාජ අවදි 8ක් තියෙනවා කියලා මෙයා ඉදිරිපත් කරා. මේ එක් එක් අවදියේදී සංවර්ධනය කරගන්න ඕන ගන්න සමාජයේ නැති කරන බලපෑම ගැන තමයි මේ එරික් එරික්සන් කතා කරේ. එතකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ තවදුරටත් සංවර්ධනය කිරීමක් තමයි එරික්සන් මහත්තයා කරේ. මේ අවදි හා සම්බන්ධ ශක්තිතා වර්ධනය කරගන්න අපොහොසත් වීම ඊළඟ අවදියේ අසාර්ථක ප්‍රතිඵල ලැබීමට හේතුවක් කියලා කියනවා. ඒ කියන්නේ බිලිදු අවදිය හරියට හදාගත්තේ නැත්නම් ලදරු අවදිය ඉවරයි. ලදරු අවදිය හදාගත්තේ නැත්නම් පෙරපාසල් අවදිය ඉවරයි. පෙරපාසල් අවදිය හදාගත්තේ නැත්නම් මධ්‍ය ළමාවිය ඉවරයි. මධ්‍ය ළමාවිය හදාගත්තේ නැත්නම් නව යෝවුන් විය ඉවරයි. එන්න මේක තමයි එරික්සන් කියන්නේ. එතකොට මේකෙදි අපිට කතා කරන්න තියෙන්නේ බිලිඳු අවධිය තියෙනවා උපතේ ඉඳලා අවුරුද්දක් දක්වා, ලදරු අවධිය දෙකේ සිට තුන දක්වා, ඊට පස්සේ පෙරපාසල් අවධිය හතරේ සිට පහ දක්වා, අපිට කතා කරන්න තියෙන මධ්‍ය ළමාවිය අවුරුදු හයේ සිට දහය දක්වා. මෙන්න මේ කාලේ නිරන්තරයෙන්ම ශිෂ්‍යා උද්‍යෝගයෙන් කටයුතු කරන හැම තිස්සෙම උද්‍යෝගය. ඔය දෙමව්පියන්ට එකම කාමරේ එකම ගෙදර ඉන්නවා නම් සමහර ඔය මේ සමහර පුද්ගලික කටයුතු වලදී හරියට සැලකිලිමත් වන්න කියන්නේ මේ කාලේ. ඇයි හේතුව දරුවා හැමතිස්සෙම උද්‍යෝගයෙන් කටයුතු කරන හැමතිස්සෙම බලන අම්මා නිදිද තාත්තේ මට්ටම පවා ඔය වෛද්‍යවරු සාකච්ඡා කරලා තියෙනවා මේ මධ්‍ය ළමාවියේ. එතකොට උඩ ඉන්න කැමති ගස් උඩ තමයි නිතරම අත උඩ තමයි වාසය කරන්නේ. දැන් මගේ පොඩි වුණත් එහෙම උඩ ඉන්නේ. ඒත් එක්කම දුවන්න කැමති උඩ පයින්නවා. උඩ ඉඳලා බිමට පයින්නවා. ඔන්න ඔය වාගේ. ඒ කියන්නේ මොකක් හරි දෙයක් කොහොමද සිද්ධ වෙන්නේ, කොහෙන්ද මාව ගෙනාවේ, කවුද මාව ගෙනාවේ, මොකේද මාව ගෙනාවේ, ඒ වගේ ලොකු ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ මොකක් හරි කොහොමද වෙන්නේ කියලා විමසන්න උත්සුකයි. සමහර වෙලාවට සෙල්ලම් බඩු කඩලා ඒක ඇතුලේ ක්‍රියාකාරීත්වය බලනවා. අර මගේ පොඩි එකා මම ගැරජ් එකකට ගියා පොඩි වැඩකට. ඒ වෙනකොට අර ලොරියට ඉස්සරහම වුණ පාත් කරලා තිබුණා මොකක් හරි රෙපෙයාර එක. මෙයාට මං ගෙනත් දීලා තිබුණා අර ප්ලාස්ටික් ලොරියක්. විනාඩි 10ක් ගිය නැහැ ලොරිය බෙල්ල කඩලා තාත්තේ මේ මම මේකේ ලෙඩේ හොයනවා කියලා කිව්වා. අර අරක අනුකරණය කරා. ඉතින් ඒ වාගේ සෙල්ලම් බඩු කඩලා බින්දලා ඒකේ ක්‍රියාකාරීත්වය බලන්න. ඒත් එක්කම තමා ගොඩ නැගෙන්නේ කෙසේ ධර්මං කලින් කිව්වා විදියට. ඒ කියන්නේ ඒක ගැන තමයි ගොඩාක් හොයනවා. මේ මං කොහෙන්ද ගෙනාවේ, දෙයියොද දුන්නේ, මාව කවුද ගෙනත් දුන්නේ, ඔය ඔහොම ලොකු ප්‍රශ්න අහනවා. එතකොට අත්හදා බැලීම කරනවා. ඔය ගිනි කූරු එහෙම අපි නැති වෙලාවේ අරගෙන ගිනි දැල්ලකට අල්ලලා පත් වෙනවද කියලා බලනවා. ඒ වාගේ පොඩි පොඩි අත්හදා බැලීම් කරලා බලනවා. අම්මල සමහිට පොල් මිරිකපුවාම ඒ ටික අරන් ගිහිල්ලා තව වතුර දාලා මිරිකලා බලනවා මේ කිරියනවද කියලා. ඔය වගේ දේවල් තියෙනවා පොඩි දරුවන්. ඒ සඳහා පවුල, අසල්වැසි, පාසල කියන ඒ වගේ ලබා දෙන දායකත්වයේ ඉතාම වැදගත් වෙන්න ඕන. ගෙදරින් දෙන දායකත්වය ඒක කවදාවත් එපා කියන්න ඕන නැහැ. බිත්තියේ පෑනක් අරගෙන කුරුටු ගන්නවා නම් ඒක නවත්තන්න ඕන නැහැ. ඒකට කොලයක් ගෙනල්ලා මේකේ කටු ගන්න කියන එක වෙනම කතාවක්. අරම නවත්තන්න ඕන නැහැ. ඒ දායකත්වය අපි අනිවාර්යයෙන්ම දෙන්න ඕන. පාසලෙත් අපිට ගුරුවරු විදිහට ඒ වගේම තියෙනවා පොඩි පන්තිවල. ඒත් එක්කම එසේ නොවුනොත්
අනිවාර්යයෙන්ම දරුවා තුළ හීනමානයක් ඇති වෙනවා. එතනින් පස්සේ යා ලියන්න උත්සුක වෙන්නේ නැතුව යනවා. ඉතින් ගුරුවරු විදිහට මෙන්න මේවා අපි පාලනය කරගන්න උදව් කරගන්න ඕන. ඉතින් අපි කරන්න ඕන ඒකට නිවැරදි මාර්ගය පෙන්වන්න. ඉතින් ඒක තමයි අපේ වගකීම. එතකොට නිරන්තරයෙන්ම උද්‍යෝගයෙන් කටයුතු කරන හින්දා දරුවට අපි උද්‍යෝගමත් වෙන විදිහට තමයි පාඩමට පිවිසෙන්න ඕන. උද්‍යෝගසුම දරුවා උද්‍යෝගයෙන් බුද්ධි කලම්බණයෙන් ඉහළට ගන්න විදිහට කරගන්න. ඒත් එක්කම අර හැමතිස්සෙම දරුවට කොහොමද ඒක වුනේ? කවුද ඒක කරේ? ඒ වගේ දරුවට ප්‍රශ්න ඇති වෙන විදිහට අපි උගන්වන්න ඕනේ. එතකොට ප්‍රශ්න තුලට උත්තර දීම තුලින් එයා හොඳට ග්‍රහණය කරගන්න. ඒත් එක්කම අර පුළුවන් තරම් ප්‍රායෝගික දේවල් යොදා ගන්න ඕන. ඇයි සෙල්ලම් බඩු කඩලා ක්‍රියාකාරීත්වය හොයනවානේ. ඒ වගේ ප්‍රායෝගික දේවල් දුන්නාම මේක මේකට එකතු කරපුවම මෙන්න මේ පාට හැදෙනවා. දැන් මේ කහවයි කහයි කොළයි එකතු කරපුවම මෙන්න මේ පාට හැදෙනවා. දරුවට කරලා බලන් ඉඩ දෙන්න ඕන. අන්න ඒ වගේ දේවල්. එතකොට මේ ඒකට අපි ගුරුවරු විදිහට දායක වෙන්න ඕන. එතකොට එක එක ඔය දර්ශන ඔන්න ඕවා පෙන්නලා, එහෙම නැත්නම් පාසලේ යමක් අවධාරණය කරන්න බැරි නම් විනෝද අධ්‍යාපන චාරිකා එක්කන් ගිහිල්ලා මේක කොහොමද මෙහෙම වෙන්නේ, අර දරුවගේ ප්‍රශ්නවලට උත්තර ටික එතනින් දෙන්න පුළුවන්. අන්න ඒ විදිහට ගුරුවරෙක් විදිහට අපි කටයුතු කරන්න ඕනේ. අපේ ටීචර්ස්කට මේ වගේ අත්දැකීම් ඇති. තව චුට්ටක් ඒ ගැන තමාගේ අත්දැකීම් හොමාරු කරගන්න කැමති කෙනෙක් ඉන්නවද? මොනා හරි මැද ළමාවියේ සිසුන් කොහොමද හම්බලා තියෙන, ගොඩක් වෙලාවට ප්‍රාථමික පන්තිවලනේ හම්බ වෙන්නේ, එහෙම අදහසක් තියෙනවද? එකතු කරන්න උදාහරණ හරි. කාටවත් අදහසක් එකතු කරන්නේ නැද්ද? අපේ තිමිර සර් මුකුත් අදහසක් තියෙයිද? අපේ හැම කෙනාටම සාමාන්‍යයෙන් මේ මොන්ටිසෝරි වයස, එහෙම නැත්නම් මේ ස්කෝල යන ළමයි ඇත්තේ 6 ඉඳලා 10 දක්වා. තමන්ගේ ගෙදරින් මේවට අත්දැකීම් ලබන්න පුළුවන්. එතකොට ඒක දැන් ඔය මං කියපු විදිහට පස්සෙන් ඇවිල්ලා හැමදේම ඇයි මේක වෙන්නේ, මේක කොහෙන්ද ගෙනාවේ, කාගේද මේක, ගොඩක් අහනවා ඇති. ඉතින් පොඩි පන්තිවල ටීචර්ස් ලගේ සාරි පොටේ එල්ලිලා මේ අපේ පිරිමි ගුරුවරුන්ගේ අද්දෙකේ එල්ලිලා දරුවෝ මතකයි ඔය ලොකු දේවල් වලට මේ දරුවෝ අහනවා. ඔය එක එක දේවල් මෙහෙමයි කියන අඩුම තරමේ ඔනට වැඩිය මේ දරුවෝ එහෙම ඇවිල්ලා අපේ තාත්තා සල්ලි හංගන්නේ පැදුරුවානි කියලා කියන වෙලාවල් තියෙනවා. එතකොට මේ අපිට ඒකේ ගොඩාක් අද්දැකීම් තියෙනවා. එතකොට මේ මැද ළමාවිය හරි අමාරුයි. පොඩ්ඩ බැරි වුණොත් එළියට පැනලා පිටතනි. එක්කෝ නැත්තම් අල්ලපු එකට ගහගෙන ඉතින් ඕවා පාලනය කරගන්නම පුටු උඩ ඉන්නේ, ඩේස් උඩ නගින්නේ. එහෙම තමයි ඉන්නේ. ගහක ගෙඩියක් දකින්න බෑ. ඉතින් අපි ඒවා කන්ට්‍රෝල් කරගෙන ඒක කරන්න ඕන. හැම තිස්සෙම යාලට ක්‍රියාකාරකම් හසුරු ඒවා දැන් කන්ට්‍රෝල් කළාම තමයි මේවා කන්ට්‍රෝල් කළාම ඇති වෙන තත්ත්වය මොන වගේ තත්ත්වයක්ද? මේවා කන්ට්‍රෝල් කරගුවාම ඇති කරන්න හොඳ නෑ. කන්ට්‍රෝල් කරනවා වෙනුවට වැරදි දෙයක් කරනවා නම් ඒක හරිමකට විතරයි. බිත්තිය අඳිනවා නම් අපි ඒක එපාම්බ අඳින්න එපා කියපු ගමන් එයා හීනමානෙන් එතන වැටුණා. එහෙම නැතෝ කොළයක් දීලා පුතේ මේකේ අකුරු මේ හැඩතල අඳිමු, මෙන්න මෙහෙම අඳිමු. එතකොට ලස්සනයි කියපු ගමන් ළමයා අරක පැත්තක දාලා අරක අඳි. හැබැයි ඕක එපා කිව්වොත් ඒ දරුවා එතනින්ම මොට වෙනවා. අන්න ඒකයි ගුරුවගේ කියන්නේ. ඒ පැත්තයි අපි කරන්නේ. කවදාවත් මේක කන්ට්‍රෝල් කරන්න බෑ. කන්ට්‍රෝල් නෙමෙයි, මට ඒ වචනේ වැරදුනා. හොඳ පැත්තෙන් අපි කරවන්නයි ඕන, හොඳ දෙයක් කරවන්නයි ඕන. දැන් පාට අපි මේ පාට එකතු වෙලා මේ පාට හැදෙනකොට මෙන්න මේ වර්ණයකට නැගෙනවා කිව්වට මේක ගාලා මේක ගාපුවම මේක හැදෙනවා කිව්වට දරුවට තේරෙන්නේ. අපි දෙනවා දරුවට මෙන්න පාට, ඔයාලා ගාලා බලලා බලන්න පාට හදලා පෙන්වන්න. ඉතින් දරුවෝ එක එක මේ මට දම් පාට හැදුනා, මට කොළ පාට හැදුනා, නිල් පාට හැදුනා, ප්‍රධාන වර්ණ ටික එකතු වෙනකොට මේ පාට. අන්න දරුවෝ ඒ තුලින් හොයා ගන්නවා, අලුත් දෙයක් ඉගෙන ගන්නවා. තමාම විහිං එක ලබා ගන්නවා. එක්කෝ අපේ සර් කෙනෙක් අත්දැකීමක් ලබන්න නම් මම දන්න හැටියට එක්කෝ ඒක තමා විසින් ඉඳ දරා ගන්නවා. එහෙම නැත්නම් කෙනෙක් කියපු දෙයක් අහලා දැනගන්නවා. එහෙමත් නැත්නම් කියවා පරිපූර්ණ වෙන්න ඕන. ඔන්න ඔය අවස්ථා තුනෙන් කෙනෙක් සම්පූර්ණ වෙන්නේ. දරුවට කරලා බලන්න දෙනවා. මේ වයසේ බොහොම කැමති කරලා බලන්න. ඒක දුන්නු ගමන් දරුවගේ ජීවිත කාලය දක්වාම ඊට පස්සේ දන්නවා නව යෝන්වේ
11 පන්තිය චිත්ත වලට ගියාම මේ දරුවා දන්නවා මේ මේ පාට තමන්ගේ පාට පැන්සල් පෙට්ටිය නැත්තම් මේ මේ දෙක එකතු කරපුවම මේක හැදෙනවා කියලා දරුවා පාටේ හදාගන්න. අර එරික් එරික්සන් කියන විදිහට මධ්‍ය ළමාවිය හරියට කොට නැගුවේ නැත්තම් අපිට යන්න බෑ නව යොවුන් වියට. එතන ගැටලුවක් ඇති වෙනවා. එතන හිස්තනක් ඇති වෙනවා. ඒ හින්දා අපේ සර් හරියට මහරි ඒක නැවැත්වුවොත් නම් ඉවරයි. නවත්තන්න නැතුව ඒක හොඳ පැත්තෙන් වර්ධනය කරලා ධනාත්මක විදියට ඉදිරියට ගෙන යාම තමයි අපිට කරන්න තියෙන්නේ දුරවරු විදියට. සමහර විට ළමයා පන්ති අතු ගන්නවා. අතු ගාලා කුණු දානවා කුණු වලට නෙමෙයි වෙන තැනකට. දරුවා හොඳ වැඩේ කර මේක දැක්කම කුණු වලට කුණු එක දාපුවා හැමදාම ඌ එතෙන්ට දා. ලොකු පන්තියට ගියත් ඒ අවබෝධය තියෙනවා. පන්තියේ ඉස්සරහා කඩදාසි කැල්ලක් පැටල තියෙනවා නම් එන ගමන් ගුරුවරයා ඒක හින්ද ගන්නවා. ළමයා බලාගෙන ඉන්නවා. ළමයා දැක්ක ගමන් ඊළඟ දවසේ ගුරුවරයාට හින්ද දෙන්නේ ළමයා දන්නවා. ළමයා ජීවිතේට ටොපිය කාලා එළියට විසි කරන්නේ බස් එකෙන් බෑලා ටිකට් එක විසි කරන්නේ සාක්කුවේ දා ගන්නවා. පන්තියේ ඩස්ටින් එකක් තියෙනවා කෙරෝලේ. මේකට දරුවනේ මේ කොළ දාන්න කියලා. ගුරුවරයා මොකක් හරි අනවශ්‍ය කොළයක් තියෙනවා නම් ඉස්සරලා මේකට දාලා පෙන්නනවා. දරුවෝ ඒක දානවා. ඒකේ කාඩ්බෝඩ් ඕන නම් වෙනමම පත්‍ර කොළ වෙනමම පොලිතීන් වෙනමම දාන්න වාජන තුනක් තිබ්බාම දරුවා ඒක කරනවා. ඒක ඊට පස්සේ ඉදිරියට ගෙනියනවා. එහෙම නැති වුණොත් පන්තියෙන් එළියට තාපෙන් එළියට පාරට තමයි හැමදේම. මම නම් මේ එරික්සන්ගේ මතය සත්‍ය වශයෙන්ම පිළිගන්නවා. හැබැයි එයා වර්ධනය කරලා දුන්නේ අනිවාර්යයෙන්ම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මතවාදයේ තමයි. ඉතින් ඒක එයා අර සංශෝධන ඉදිරිපත් කරලා පෞද්ගල සංවර්ධනයේට සමාජයේ බලපෑම මේ විදියයි කියලා කියනවා. ඉතින් සමාජයේ විදියට පන්ති කාමරයේ සමාජයේ අනිත් දරුවන් සහ ගුරුවරයා. ඉතින් අපි හැසිරෙන විදිහට තමයි ළමයි හැසිරෙන්නේ. අපි සරවචන වලින් කතා කරොත් අපි ගියන් පස්සේ ළමයි සරවචනෙන් මැන ගන්නවා. ඒක ෂුවර්. මේ හින්දා අපි ඒ ගැන තමයි අවධානය ප්‍රශ්න හැටියට අහන්නේ අර මේ දැන් ඔය මධ්‍ය ළමාවිය සිසුවා අර ඒ කාලේ තියෙන එයාගේ අර්බුදය තමයි ප්‍රයත්නයට එරෙහිව හීනමානී කියන එක සර් ගොඩක් කරුණු වලින් පැහැදිලි කරා. එක එක දේවල් ඒගොල්ලෝ කරන්න උත්සාහ කරනවා. එතකොට ඒක දැන් අර සර් කියපු විදිහට දැන් කුණු දාන අන්නේ ඒක වළක්වන්න තමයි කටයුතු කරන්න ඕන ගුරුවරයා නේද? මං හිතන්නේ අර සර් කිව්වා ගොඩක් දේවල් ඒ කියන්නේ අර කුණු දාන එක කිව්වහම කුණු විසික් කරාම කොහේ හරි ඒක ඒකට අර බණින එක නෙමෙයි. ඒක උදාහරණ ඇසුරෙන් සාකච්ඡා කරන්න කියලා තියෙනවා. ඔව්. ඒක සර් කියෙව්වා ගොඩක් තියෙනවා එදනේ. උදාහරණ ඒක අර අපේ ප්‍රශ්නෙට අදාළව කාන්ට සම්බන්ධ කරගත්තොත් නෑ 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 නෑ. බැන්නොත් එහෙම නේ සර්. ඒ ළමයා පන්තියක් ගන්නෑ. ඔව්. බැන්නොත් ඒ කියන්නේ එයාව අර ඔව්. උදාහරණේ ඔව්. මේක පහදන්න මෙන්න එරික් එරික්සන් කියනවා මේ 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 අගියේ මේමයි ළමයාට මෙන්න මේ යමක් කඩලා බලන්න ආසයි උඩින්නම් පයින්ද මං හැදුනේ කොහොමද කියලා හන්ද අර W පහෙන් ජීවත් වෙන මෙන්න මේවත් ලක්ෂණ. ඉතින් ගුරුවරයාගේ කාර්යභාරය ඒව අඳුනගෙන දරුවා කොහොමද හොඳ පැත්තට මං උදාහරණ තමයි කිව්වේ කුණු ගොඩ පන්ති අතු ගන්න කුණ්ඩි ගමන් ගිහින් දානවා මග උඹ ඔක උතන දැම්මද කියලා විදුහල්පතිට ගැහුවොත් එහෙම ඌ කවදාවත් ජීවිතේ පන්ති අතු ගන්න නෑ පුතේ එන්න යන කියලා දෙන්න දාපම් එක කිව්වොත් ඌ ජීවිතේ දිරියන නෝලුන්ගේට පව ගෙනියනවා ගෙදර කුණු වලටම ගිහින් දානවා මග දාන්නේ ඒකට ගුරුවරයා විදිය මග නැමැත්තුවොත් දරුවා එතනින් අර අංගුල් මාට අහිංසකට ගුරුවරු විදියට ඇඟිලි දහහක් කපාගෙන වරෙන් මා ඔය කියන්නේ ඒ ළමයා දරන උත්සාහයට හීනමානයක් ඇති වෙන්නේ නැති විදිහට අපි කටයුතු කරන්න නෑ නෑ මම පල්ලෙහින් දැන් බලන්න හරි මං හිතන්නේ තව කාට හරි එකතු කරන්න දේවල් තියෙනවද ඒකට මොනා හරි එහෙම නැති වුණොත් මම ආයෙ කට්ුණොත් මේ මීට් එක ගන්නේ නැහැ. අපි තව ටිකක් වෙලා තියෙන නිසා අපි 얘 ගැන මොනා හරි කතා කරන්න තියුණා නම් කතා කරන්න පුළුවන්. මොනා හරි අත්දැකීම් මෙහෙම තියෙනවද කාට හරි? ස්කෝල් යන අත්දැකීම් නැත්නම් පොඩි ඇත්තෙක් ඉන්න ඉඳිති තියෙන අත්දැකීම්. ඇහෙනව නේද මාව? ඔව් ජනක සර් කියන්න. මාව ඇහෙනවද?
ජනක සර් ඇහෙනවා කියන්න. ආ අපි අර කතා කරපු එකම චූට්ටක් ඉස්සරහ මම කියන්න. හරි. එතකොට අපි ඒකයි මේ තිමිර සර් අපි අර පොඩි උන්ට බුලත් පිට කන්න දෙන්නේ නැත්තේ පන්තියේ. අමහිට බුලත් පිටක් කෑවට ඌ මුකුත් වෙන්නේ නැහැ. ඊළඟ දවසේ ඌ බුලත් පිටක් කෑවෝ පහවදා බාබුල් පිටක් කනවා. ඊළඟට ඌ සමාජගත කරන්න බැරුව යනවා අපිට. ඒකයි පාසල් පද්ධතිය තුල අපි ළමයි හිර කරගෙන ඉන්නේ. අපි ඔකට චුට්ටක්වත් ඉඳ දෙන්නේ නැත්තේ ඒකයි. ගුරුවරයා විත කෑවොත් පන්තියේ ළමයින්ට කියලා විත ගෙන්න ගත්තොත් එහෙම ගුරුවරු ඉන්නවා මම දැකලා තියෙනවා. ළමයි යවලා තමයි විත කඩේ විත ගෙන්නන්නේ ගේට්ටුවෙන් එහා පැත්තට ළමයා යවලා. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? මේ දරුවා සමාජගත වෙනකොට මොකද්ද වෙන්නේ? චේතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ මේරික් එරික්සන් කියන මේ කතාව හරි මේ ආර්ය හා පරිසරය සංස්කෘතික ලක්ෂණ මේ පවුල සමාජය පෝෂණය මේ මේවා සර් ඇත්තටම එකට එකක් බැඳුණු දේවල්. මේවා අපි හරි විදිහට කරොත් එහෙම දැන් අපි ගෙදර කුණුහරුප කතා කරොත් ළමයා මොකද වෙන්නේ ඉස්කෝලේ ගිහින් කුණුහරුප කියලා ටීචර් අපිව ගෙන්නන්නේ නැද්ද? ගෙන්නනවා. ඉතින් පවුලෙනුත් ගොඩක් දේවල් කරන්න ඕන. සංස්කෘතිය අර සත්තිකුම්භ ජාතකයට අනුව අර අර සංස්කෘතියට වැටුණු ගිරවා මරපියව් ගහපියව් කියන්න පටන් ගත්තා. ඒ සංස්කෘතිය බලනවා මේ ඒ ලක්ෂණ සමහර වචන ඔය මේ ගාල්ලේ භාෂාව අපිට වැඩිය වෙනස්, අපේ මේ වන්නි භාෂාව තවත් වෙනස්, කුරුණෑගල පැත්තේ තවත් වෙනස්, නුවර රත්නපුරේ තවත් වෙනස් නේද? අර එක එක සංස්කෘතිය වටා ඒව දරුව ගොඩ නැගෙනවා. ඒ වගේ වැරදි තැන් ටික තහංචි නොද ගුරුවරයාගේ කාර්යභාරය. දරුවා හැමතිස්සෙම අර එක එක යුගයට අනුව ඒ දරුවා ඉදිරියට යනවා. ඒ යුගය තුල අපි ඉන්න ඕන. මම දකින්නේ පොඩි පන්තිවල ටීචර් පොඩි පන්තිය ළමයෙක් විදිහට ඉන්න ඕන. ඒ කියන්නේ චර්යාවෙන් නෙමෙයි. එයා මනස ස්ටෝරි ටීචර් මොන්ටි බබාලා විදිහට ඉන්නේ. එයාලත් එක්ක නටනවා. ඒව තියෙනවා. අර නැටුම් ටීචර් ඇවිල්ලා විදුහල්පතිතුමාට අර මේ අනේ නැටුම් ටීචර්ස්ලාට නිගරුවක් කරනවා නෙමෙයි විදුහල්පතිතුමාට අර මේ චෝදනාවක් කරනකොට අර මොකක්ද අර ගජගාවන්නම නටනවානේ බලන්නකෝසෝ කියලා ඉස්සරහට අත් දෙක දානවා මේ ළමයි කියලා ළමයින්ගේ පැත්තට අත් දෙක දානවා කොච්චර කිව්වත් වැඩක් නැහැ කියලා උඩට අත් දෙක දානවා අර එයා ඒ ජීවත් වෙන පරිසරයේ ආරේ යගෙන යනවා පරිසරයත් එක්ක එහෙම තමයි තියෙන්නේ ඉතින් මේවා අපි ඒ තුල